සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවා හැමදිනම මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ආතර් වීඩියස් මහතා ගැන. කොස්මා මායන අන්වර්තනාමෙන් හඳුන්වනු ලබන ආතර් වීඩියස් මහතා 1886 දෙවැනි මස 10 වන දින පානතුරේදී උපත ලැබුවා. ඔහුගේ දෙමාපියන් ඔයේ පී ජෙරමියස් දියස් සහ සෙලස්තිනා රොඩ්රිගෝ යෝලයි. කුඩා ආතර් මූලික අධ්‍යාපනය ලැබුවේ පානතුරේ ශාන්ත ජෝන් විදුහලෙන්. ඔහු අනතුරුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ උගත්තා. බෞද්ධ නායකයන්ට නිජ බිමු පානදුරේ ඉපිද එහි හැදී වැඩම ඔහු තුළ බෞද්ධ හැදියාවන් සහ බෞද්ධ ලැදියාව වුණා. ඔහු තරුණ වියේදී පානදුරේ බෞද්ධ සංගමයේ පිහිටුවා ඉරුදින දහම් පාසල ඇරඹුවා. එපමණක් නොව එහි ආචාර්යවරයෙකු ලෙස සේවය කළා. මේ සමයේදී අනගාරික ධර්මපාලතුමා විසින් ගමින් ගමට යමින් පැවැත් වූ දේශනවලින් ඔද වැඩුණු ආතර් තරුණයා එවකර නිදහස් කරන්නට උරුදී සිටි F.R. සේනානායක D.S. සේනානායක වලිසිංහ හරිස්චන්ද්‍ර C.A. හේවා විතරණ හා D.P. ජයතිලක යන සිංහල නායකයන් ඇසුරට පත් වුණා. ඔවුන් සමග එක්ව රට අධිරාජ්‍යවාදීන්ගෙන් මෙන්ම සුරාවෙන් බේරා ගැනීමට කටයුතු කරන්නට වුණා. තමන්ට පරම්පරාවෙන් හිමු ධනය රට ජාතිය හා ආගම වෙනුවෙන් එතුමා වැය කළා. ආතර් වීඩියස් මහතා විසින් කරන ලද සේවාවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් දුන් නයිට් නාමයත් පසු කලෙක බණ්ඩාරනායක රජයෙන් දුන් උත්තරතර මන්ත්‍රී පදවියත් බර නොගැනීමෙන් මෙතුමාට අවශ්‍ය වූ ගරු නම්බු තනතුරු නොවන බව හැමතෙම ඉතා පැහැදිලිව පෙනුණා. ඉතින් මේ වීඩියෝ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න දැන්ම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. දියස් මහතාගේ ගමන් මග එකම මහා ජයග්‍රහණයක් වුණේ නැහැ. ඔහු 1915 සිංහල මුස්ලිම් කෝලහලයේදී සෙසු සිංහල නායකයන් සමග හිරබත් කෑවා. ඔහු මරණීය දඬුවම් නොලබා බේරුණේ බ්‍රිතාන්‍ය ජාතික නීතිඥයෙකුගේ දක්ෂතාවය නිසායි. සිරගෙයින් නිදහස් වූ වහාම මෙතුමා කළේ මහනුවරට ගොස් මේ අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගැනීම යනුවෙන් ශපථ කිරීමයි. ලෝක යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ මෙරට ජනතාව විශාල ආහාර හේනියකට මුහුණ පෑවා. ඒ සමයේ එතුමා විසින් පානදුරේ ආරම්භ කරන ලද බොදුන් හලකින් එහි ජනතාව සහන මිලකට ආහාර පාන සැපුණා. පිටරටින් එන සහල් හා තිරගුපිටි ආදී කෙරෙහි විශ්වාසයෙන් නොතබා කොස් දෙල් අල බතලහ දේශීය එළවලු පළතුරු වැවීමේ වැදගත්කම මේ ආහාර හිගූ සමයේ එතුමාට පසක් වුණා. එතුමාගේ සිත ඒ කෙරෙහි යොමු වුණේ කොස් ගස වෙතටයි. එතුමා කොස්ගස හැදින්වූයේ බත්ගස යනුවෙන්. කොස්ගස් කැපීමට විරුද්ධව මහා ව්‍යාපාරයක් ගෙන ගිය මෙතුමා කොස්ගස් වැවීමෙන් මහා ව්‍යාපාරයක් බියත් කළා. මුළු දිවයිනේම අඩු වයසෙන් පළදරන කොස්සට බෙදා හැරීමෙන් මහා සංවිධානයක් ආරම්භ කොට හැම ගෙවත්තකම අලුතින් කොස්සට සිටුවීමට ජනතාව මෙහෙවූ එතුමාට නොබෝ කලකින්ම කොස්මාමා යන නාමය පට බැදුනා. මෙම කොස් සිටුවීමේ ව්‍යාපාරය පිළිබඳව ඉන්දියාවේ පවා අවධානය යොමු වුණා. ආතර් වීඩියස් මහතා කී දේ කරන කළ දේ කියන අවංක සත්පුරුෂයෙක්. එතුමා හැම විටම සිය ජාතිය භාෂාව ආගම හා සංස්කෘතිය අගය කළා. එතුමා අනුභව කළේ නෑයන්ට හා අමුත්තන්ට සංග්‍රහ කිරීමට යොදාගත්තේ කොස් දෙල් අල බතල සිංහලහලේ බස්සා දේශීය එළවලු තැනින් තැනූ ව්‍යාංජනයි. කැවුම් අතිරස මුං කැවුම් හා අග්ගලාදී සිංහල කැවිදිද එතුමා යොදාගත්තා. දැඩි අවිහිංසාවාදියෙකු එතුමාගේ කෑම මේසේ මස් මාංශ කිසිවක් දක්නට ලැබුණේ නැහැ. මෙරට ග්‍රාම සංවර්ධනයේ ව්‍යාපාරය ගැන කතා කරන විට ආතර් වීඩියස් මහතා අමතක කරන්නට බැහැ. මෙරට විසූ මුල් පෙරේ ධර්මදර විනයදර යතිවරු කිහිප නමක්ගේ සහයෝගය ඇතිව එම ව්‍යාපාරය ආරම්භ කළෙත් එමගින් ගම්බද දේශීය කර්මාන්ත නගා සිටුවීමට වැඩපිළිවෙලක් යෙදුවත් එතුමායි. රටේ ජනතාවගෙන් විශාල පිරිසක් පිටරටින් එන තිරගුපිටි සහ සහල් වෙතම ආයත්තර සිටින මේ සමයේ ආතර් වීඩියස් තුමාගේ අගස්සිය ගුණයකින් වැඩි වී බව පෙනෙනවා. එතුමා පැතු බෝධියකින් නිවන් සැපය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම අද මගේ වීඩියෝ අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.
මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න වගේ ඔයාලවන්ටත් බලන්න.